නන්දිමිත්‍ර යෝධයා. නන්දිමිත්‍ර යෝධයා තමයි දසමහ යෝධයන්ගෙන් ප්‍රසිද්ධම යෝධයා. මොහු අපිට කුඩා කල සිටම දහම් පාසලනුත් පාසලනුත් බුද්ධ ධර්මය විෂයට ජීවිත කතාව ඇසුරෙන් අපිට හමු වෙලා තියෙනවා. කුඩා කල නම මිත්‍ර. මොහුට පුදුමාකාර ශක්තියක් හිමි දරුවෙක් ලෙසුනුයි කාලය ගෙවුනේ. ඔහුගේ මවටත් පියාටත් රැකියා කර ගැනීමට නන්දිමිත්‍රව කුරහන් ගලක ගැටගසා තබන්නට සිදු වුණා. නමුත් ඔහු කුරහන් ගලත් රැගෙන එහෙම දනගාමින් ගියා. ඔහුගේ මෙම ශක්තිය නිසා ඔහුට නන්දිමිත්‍ර කියන නම ලැබුණේ. උණගස් පඳුරක් ඇදගෙන ගියෙත් මෙම නන්දිමිත්‍ර කුඩා කාලයේ. වැඩිවියට පැමිණි විට කාවන්තිස්ස රජතුමාගේ සේනා බලකායට බැඳීමට තීරණය කර ගිය විට රජතුමා ඔහුගේ ශක්තිය පිරික්සීමට කඩොල් ඇතා ඔහුගේ ඉදිරියට එවනු ලැබූ බවට සඳහන් වෙනවා. දළ දෙකින් අල්ලා ඇතු දන ගැස වූ දා සිටත් ඔහු රජ සේනාවේ රාජකාරි කළ බවට පුරාවෘත්තවල සඳහන්. ඒ වගේම ඔහුට රජතුමා කඩුවක් මුවහත් කිරීමට දී එය මුවහත් කළ දක්ෂකම දැක සේනාවට බඳවාගත් බවත් සඳහන් වෙනවා. ඒ වගේම දුටුගැමුණු රජු හා එළාර රජු අතර යුද්ධයේදී මහත් කැපවීමකින් සටන් මෙහෙයූ මෙම යෝධ සෙන්පතියාට අවසාන කාලයේ අතිවිශාල ප්‍රසාද ලබා ජීවත් වූ බව වංශ කතාවල සඳහන් වෙනවා.